අයිබෝන් මම මෙන්ඩිස් වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ජගත් පාරිසරික පහසුකම් සුළු මුල් ආධාර වැඩසටහන මගින් නකල් සංරක්ෂිත කලාපයේ ක්‍රියාත්මක කරන අප ව්‍යාපෘතියේ අධ්‍යාපන වැඩසටහන් මාලාව සමඟ ඔබ මේ එක්වන්නේ. පළමු වැඩසටහන ලෙස මම අද ඔගලන්ට කතා කරනවා ලංකාවේ විස සර්පයින් සහ ඔවුන් අනුකරණය කරන නිර්විෂ සර්පයින් කොහොමද අපි හරියාකාරව පහසුවෙන් හඳුනගන්නේ කියන එක ගැන. මම දැන් ඔයගොල්ලොත් එක්ක මගේ PowerPoint presentation එකේ screen එක share කරනවා. හරි. මුලින්ම මම මෙතන මේ ස්ලයිඩ් එකෙන් පෙන්නන්නේ ලංකාවේ 2018 වර්ෂයේදී මට මතක හිටිය 2018 වර්ෂයේදී ලංකාවේ සිදුවෙච්ච අනතුරු ප්‍රමාණය. එතකොට මේ අනතුරු ප්‍රමාණයෙන් අපි මේ ගොඩක් බය වෙලා ඉන්න සර්පයෝ ගත්තොත් ඔවුන්ගෙන් සිදුවෙලා දෙන අනතුරු සම්පූර්ණ ප්‍රමාණයෙන් 105%. දැන් ඔගොල්ලෝ මේක දකිනවා ඉහළින්ම තියෙන්නේ අපි වැඩි අවධානයක් යොමු කරන්නේ නැති අනතුරු, විශේෂයෙන්ම ලිස්සල වැටීම් වගේ දේවල්. ඉතින් ඊට අමතරව රථවාහන අනතුරු සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. එතකොට වාර්ෂිකව ලංකාවේ සිදුවන සර්ප දර්ශනයන් ගත්තොත් සර්ප දර්ශන 80,000ක් විතර සිද්ධ වෙනවා. හැබැයි මේ 80,000න් මරණ වාර්තා වෙන්නේ 400ක් පමණ. හැබැයි මේ වාර්තා වෙන මරණ ප්‍රමාණය අපිට ලොකු ප්‍රතිශතයක් අඩු කරගන්න පුළුවන් අපි හරියට මේ සර්පයෙන් සම්බන්ධයෙන් සිදුවෙන දර්ශන පිළිබඳ දැනුවත් වෙලා තියෙනවා නම්, ඒ වගේම මොකද්ද ඉක්මනින්ම කරන්න කියන එක දන්නවා නම් අපිට මේ සිදුවන මරණ ආර්සීනුත් අවම වශයෙන් තව 300ක්වත් අඩු කරගන්න පුළුවන්. හැබැයි අපි කිසිසේත්ම හිතන්නේ නැති අනතුරු අපි වටා තියෙනවා. අපි රථවාහන අනතුරු ගත්තොත් වාර්ෂිකව රෝහල් සහ පොලිසි වලට වාර්තා වෙන රථවාහන අනතුරු තියෙනවා 25,000ක් විතර. එතකොට මේ 25,000න් එක අවුරුද්දකට අපි මේ නැති වෙනවා මිනිසුන් 2,000-2,500ක් පමණ. එතකොට රථවාහන අනතුරු සම්පූර්ණ රථවාහන අනතුරු 25,000ක් විදිහ එකින් 2,500ක් විතර මිනිස් ජීවිත නැති වෙනවා. ඒ වගේම තමයි 10,000ක් විතර ආබාධිත තත්ත්වයට පත් වෙනවා. හැබැයි අපේ අනතුරු තියෙන වෙන තැනක අපි බය වෙලා තියෙන තව තැනක. එතකොට වැඩිම මරණ සංඛ්‍යාවක් සාපේක්ෂව රථවාහන වලින් සිදු වෙනවා සර්පෙන්ට සාපේක්ෂව. එතකොට අපි සර්පය කෑවට ගොඩක් බයක් දක්වනවා. හැබැයි අපි රථවාහනයක් දැක්කොත් ඒකෙච්චර සලකන්නේ නැහැ, ඒකෙච්චර ගණන් ගන්නේ නැහැ. නමුත් වැඩි අනතුරු ප්‍රමාණයක් අපි හිතන්නේ නැති අනතුරු වලින් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මම මෙතන පෙන්නන්නේ මැරිච්ච සර්පේ. එතකොට මේකෙන් මම අදහස් කරන්නේ අපි මැරිච්ච සර්පෙක් වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් පොඩි රබර් කෑල්ලක් වෙන්නත් පුළුවන්. මේ වගේ ඕනම දෙයකට බයයි. එතකොට පාරක් අයිනේ මේ වගේ මැරිච්ච සතෙක් වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් ඒහා සමාන වෙන රබර් කෑල්ලක් තියෙන්නත් පුළුවන්. ඉතින් ඒකට බය වෙලා අපි පාර පැත්තට පැනොත් එතන තනතුරක් සිද්ධ වෙන්න පුළුවන්. කොහොම නමුත් දැන් බොහෝ රටවල් වල ජීවත් වෙන පුද්ගලයන් මේ සර්පෙන්ට දක්වන්නේ අධික බයක්, ඒ වගේම හිරිකිතක්. හැබැයි රටවල් කීපයක, විශේෂයෙන්ම තායිලන්තය, චීනය වගේ රටවල් වල මේ සත්තුන්ට මිනිස්සු ලොකු බයක් දක්වන්නේ, හේතුව මේ සත්තුන්ව ඔවුන් ආහාරයට ගන්න නිසා. හැබැයි ලංකාව වගේ රටවල් වල, විශේෂයෙන්ම ලංකාව, ඉන්දියාව වගේ රටවල් වල මේ සත්තුන්ව අධික බයක් දක්වනවා. ඉතින් ඒ බය හින්දා අපි මේ සත්තුන් හරියාකාරව අඳුරන්නේ ඒකම අපි මේ සත්තුන්ගෙන් අපේ ජීවිත වලට කරදරයක් ඇති කරගන්නවා වගේම ඔවුන්ටත් අපි ගොඩක් කරදර සිද්ධ කරනවා. ඒකම මම මෙතන පෙන්නන්නේ එක ලංකාවේ ඉන්න සුලභ සර්පේ. මේ ස්ලයිඩ් එක දාලා අපි මම අහුවුත් බහුතර කට්ටියමට දෙන උත්තර තමයි කරවලා කියනවා, මාපිලා කියනවා, කලාතුරකින් නායක කියලා කියනවා. හැබැයි මෙතන ඇත්තටම ඉන්නේ ගැරඬිය. එතකොට අපි ගැරඬියා අපි ගැරඬියාව දැක්කොත් අපිට පුළුවන් ඌ පහසුවෙන් අඳුරගන්න මේ ගැරඬියා කියලා කියන්නේ. හැබැයි
පුංචි ගැරඬියෙක් දැක්කොත් අපිට ටිකක් අමාරුයි මේ සතා මොකන්ද කියලා කියන්නේ. ඒ වගේම තමයි අපිට ඔය කියන ගැරඬියෙක් අල්ලලා බෝතලයක දාලා දුන්නොත් පුංචි පැටියෙක් විශේෂයෙන්ම අපිට කියන්න හරි අමාරුයි. මොකද අපි දකින්නේ ගැරඬියා හැමදාම යන විදිය දැකලා 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 අපි දන්න මේ ගැරඬියා කියලා. හැබැයි ඌ අල්ලලා දුන්නොත් අපිට ටිකක් අමාරුයි හරියට මේ ගැරඬියා අඳුරගන්න. ඉස්සෙල්ලා අපි බලමු ලංකාවේ සුලභම සර්පයා හැමෝම දන්න ගැරඬියා. ඔගොල්ලෝ ඔගලගේ ජීවිත කාලේ වැඩියෙන්ම දැක්ක සර්පයා මම දන්නවා ගැරඬියා කියලා. හැබැයි අපි හරියට ගැරඬියෙක් අඳුරගන්නත් දන්නේ නැහැ. මම මේ බහුතරයක්ගෙන් අහලා තියෙන මම දේශන කර වාර පවත්වලා තියෙද්දි මම අහපු ප්‍රශ්නයක් විදිහට තමයි අහන්නේ. නිතරම මම අහන ප්‍රශ්නයක් විදිහට ගැරඬියා කොහොමද අපි අඳුරගන්නේ හරි ආකාරව කියලා නොයෙකුත් උත්තර ලැබෙනවා. සමහරු කියනවා බඩ කහපාටයි කියලා. එතකොට පොළොව මත ඉන්නෙක්ගේ බඩ වැත්ත අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඊපස් දිව එළියට දානවා කියලා කියනවා. ලෝකෙින් හැම සර්පයම දිව එළියට දානවා. ඉතින් මේ වගේ උත්තර තමයි ලැබෙන්නේ. හැබැයි අපි හරියටම ගැරඬි කඳුර ගන්න කොහොමද කියලා බැලුවොත් දැන් ඔයගොල්ලන් පේන්නේ මේ ගැරඬි දෙන්නේ. ඔයගොල්ලන් පේනවා ගැරඬින්ගේ කටේ තොල් ආශ්‍රිතව තියෙන හැම කොරපොත්තකම කළු පාට ධාරයක් තියෙනවා. මේක පැහැදිලිව මෙතනින් පේනවා. ඒ වගේම තමයි මේක ගැරඬියගේ හිසක සමීප ඡායාරූපයක්. ඔයගොල්ලෝ බැලුවොත් එහෙම මෙතන මේ මම පෙන්නලා තියෙන රතු පාට ඊතල වලින් ඒ ගැරඬියගේ කටේ තියෙන තොල් ආශ්‍රිතව තියෙන හැම කොරපොත්තකම කළු පාට ධාරයක් ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා. එතකොට ගැරඬි එක අපිට වරද්දවා මේ අඳුරගන්න අමාරු ඉන්නේ නයි පැටි එක්ක. එතකොට නයි පැටව මරනවා අපි කොහොමත් පෙනේ කරොත් නයා කියලා. හැබැයි ගැරඬි පැටව මරනවා නයෙක් වගේ සුදු පාට පුලි තියෙන හින්දා. එතකොට අපි මේ සත්තු දෙන්න මේ විදිහට දෙන්නම විනාශ කරනවා. එතකොට මේ එහෙම සිද්ධ කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි කතා කර කර හිටියේ කොහොමද ගැරඬියකුයි නයෙකුයි අඳුරගන්නේ කියලා. එතකොට අපි නයි පැටව කියලා හිතාගෙන ගැරඬින් මරලා දානවා. ඇත්තටම නයෙක් ගත්තොත් නයෙක්ගේ අපිට ඔය තොල් ආශ්‍රිතව තියෙන කළු පාට ඉරි දකින්න පුළුවන් ඉන්නේ හරියටම ඇහැට යටින් තියෙන කොරපොත්තේ පමණයි. එතන පමණයි අපිට දකින්න ලැබෙන්නේ කළු පාට මේ පැල්ලම මේ නයෙක්ගේ. හැබැයි ඔය ලක්ෂණයම ඇති අපිට නයෙකුයි ගැරඬියකුයි අඳුරගන්න. මේ හැබැයි නයෙක් පෙනී කරොත් අපිට පුළුවන් පහසුවෙන්ගේ පෙනී සලකුණත් එක්ක පෙනී කරන මේ ඇඟ පළල් වෙනවත් එක්ක මූණයක් කියලා අඳුරගන්න. හැබැයි මම මෙතන කතා කරන්නේ පුංචි සිදුරකින් නයෙක් හෝ ගැරඬියෙක් හිස එළියට දාගෙන ඉන්නවා නම් අපිට දැනගන්න අවශ්‍යතාවය තියෙනවා මේ මොකද්ද කියලා. මේක හරියාකාරව අඳුරගන්න පුළුවන් මෙන්න මේ ලක්ෂණේ. එතකොට ඔය ලක්ෂණ දෙක පාවිච්චි කරලා පහසුවෙන් නයෙකුයි ගැරඬියෙකුයි අඳුරගන්න පුළුවන්. නයෙක් පෙනී කරගන්නේ නැතුව ඉන්න අවස්ථාවක ඒතර ගැරඬියෙකුට කොහොමත් පෙනියක් නැහැ. ඉතින් ඒ වගේම තමයි මේ ඔය මං කලින් සඳහන් කරපු ලක්ෂණ අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ සතු දෙන්න ලේසියෙන් අඳුරගන්න. එතකොට මෙතන මම පෙන්නන්නේ මේ අපි ජීවත් වෙන රට දැනට ලංකාවේ සර්පෙන් විශේෂ 108ක් මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. හැබැයි මේ සංඛ්‍යා මම මේ කතා කරන්නේ 2020 දහවෙනි මාසේ. එතකොට මේ සංඛ්‍යා තව ඉස්සරහට යනකොට වෙනස් වෙනවා. මොකද හේතුව දැනටත් ලංකාවේ පරේෂණ රාශියක් කරනවා. ඒ පරේෂණයන් වලින් වර්ගීකරණයට අදාළව ඒ පරේෂණයන් වලින් තව නව විශේෂ සෑහෙන ප්‍රමාණයක් හඳුන්වා දීමට ඉදිරියේදී කාලෙදී හඳුන්වා දීමට බලාපොරොත්තු වෙන සිටිනවා. ඒ වගේම ඒ පරේෂණ කටයුතු දැනටමත් ක්‍රියාත්මක වෙනවා. එතකොට දැනට ඉන්න මේ සර්පයෝ විශේෂ 108 දෙනා බෙදලා තියෙන උන්ගේ වාසස්ථාන අනුව 15ක් ඉන්නේ මුහුදේ. අපි උන්ට කියනවා මුහුදු නයි, එහෙම නැත්නම් වාලකඩින් කියලා. ඊට අමතරව 92ක් ඉන්නවා ගොඩබිම. එක විශේෂයක් ඉන්නවා ගංගා මොය කටවල් කලපු ලවණවගුරු කඩලාන ආශ්‍රිතව. එතකොට මෙන්න මේ විදිහට තමයි ලංකාවේ ඉන්න සර්පය විශේෂ 108 ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ 108 විද්‍යාත්මක පවුල් 12කට බෙදලා තිනවා. ගණන 35කට බෙදලා තිනවා. ඒකම ආවේනික එක ගණයක් ඉන්නවා. ආවේනික විශේෂ 55ක් ඉන්නවා. එතකොට ලංකාවේ හැම වෙලේ සම්පූර්ණ සර්පය විශේෂ 108 විශේෂ 55ක් අපිට ආවේනිකයි. ඒ වගේම තමයි අපිට මේ සර්පෙකින් තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි අපි මේ සත්තු අපිට දස්ස කරන්නේ. එතකොට සර්පෙක් දස්ස කරද්දී නිතරම ඌ මෙහෙම තනි කෙලින් ඉඳලා දස්ස කරන්නේ නැහැ. ඌට එහෙම දස්ස කරන්න හැකියාවක් නැහැ. ඌ කොයිල් එකක් වගේ මේ ඇකිලෙනවා සම්පූර්ණ මුළු ශරීරෙම එක තැනකට ගන්නවා. එතකොට මම මේ දස්ස කරනවා කියන වචනේ පාවිච්චි කරේ හපා කරනවා
කියන එකත් අදාළව. ඒකට අපා කරනවා කියන එකයි දස කරනවා කියන එකයි අපි දෙවිදිහට මේ වචන දෙකම පාවිච්චි කරනවා. හැබැයි දස කරනවා කියලා අපි කියන්නේ විස තියෙන සතෙක් හපා කන එකට. ඒකට හපා කරනවා කියලා කියන්නේ විස නැති එකෙක් අපිව හපා කන එකට. ඒකට මම දස කරනවා කියලා පොදුවේ සඳහන් කරන්නේ මේ විස සතුන් පිළිබඳව කතා කරද්දී කොහොම නමුත් අනිත් සත්තුත් හපා කන්නේ මේ ආකාරයටම තමයි. ඒකට මේ සතා ඉස්සෙල්ලම කරන්නේ මුළු ශරීරයම ඕ එහෙම නැත්නම් ශරීරයෙන් කොටසක් අකුලාගෙන මෙහෙම හරියට පහර දෙන ස්ථානයේ හරියාකාරව බලලා ඒ ඉල්ලේ හරියට අරගෙන ඊට පස්සේ පහර දීම සිද්ධ කරනවා. මේ තින්න ඔබ දැන් මේ දකින්නේ මේ සතුන් පහර දෙන අවස්ථා කීපයක්. ඒකම මුන්ට පුළුවන් අපේ ඇඟිල්ලක් වගේ තැනක් හපා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි සමතල පෘෂ්ඨයකට පහර දෙන්නත් පුළුවන්. එතකොට මේගොල්ලන්ගේ කට හොඳට විවර කරන්න පුළුවන් මේ විශාල වශයෙන්. හැබැයි එක කොටසක් ඉන්නවා මේ පොළොවට ජීවත් වෙන සර්පය කුඩා සර්පය. ඒගොල්ලන්ට කට ගොඩාක් විවර කරන්න බෑ. නමුත් පොළො භෞමික සහ පොළොව මත ඉන්න ගස්සුඩින සර්පයින්ට මේ විශාල වශයෙන් කට පළල් කරලා මේ පහර දීමේ හැකියාව තියෙනවා. එකම මුදුනින්ටත් ඒ හැකියාවම තියෙනවා. හැබැයි පොළොව යට ඉන්න බහුතර සර්පයින් සිලින්ඩර ආකාරයි ඉතාම කුඩා හිසක් තියෙන. ඉතින් ඒගොල්ලන්ට මේ මුඛය ගොඩක් විවර කරන්න අමාරු. ඒ වගේම තමයි මේ ඔබ දකින්නේ සර්පයෝ පහර දෙන අවස්ථාවන් මේක එකත් විස සතු නෙමෙයි. එක මේ කලින් මම මේ පින්නේ හාල්දණ්ඩේ මේ අතක් හපා කරන අවස්ථාව. ඒ වගේම තමයි මෙතන ඉන්නේ ගැරඩියෙක්. කොහොම නමුත් සමහර සර්පයෝ දැස්ස කරාම හුඟක් ලේනවා. හැබැයි සමහර සර්පයෝ දැස්ස කරාම එහෙම ලේ දකින්න ලේනෝ දකින්න ලැබෙන්නේ නැහැ. කොහොම නමුත් මොවුන්ගේ දස්නයන් වලින් ඉතාම කුඩා තුවාල මේ තුවාල තමයි සිදුවෙන්නේ. හැබැයි බැරි වෙලාවත් උන් දස්ත කරද්දී අපි එක පාට් එකම ගසලා දැම්මොත් එහෙම නැත්නම් සදාල්ලා මෙහෙම ඇදලා දැම්මොත් තරමක් දිග කැපුම් තුවාල වගේ ඒවා සිද්ධ වෙනවා. හැබැයි මේ දේවල් සිද්ධ වෙන්නේ මතු පිට හැමේ පමණයි. මොකද හේතුව මේ දත් ඉතාම කුඩායි. ඒ හින්දා අපේ දස්නය මුගේ දස්නයකදී කුඩා දත්වලට ශරීරයේ ඇතුළටම මේ යන්න දස්ස කරන්න බැහැ දත්වලට. නමුත් දල දිග සර්පෙන්ගේ දල තරමක් දුරට අපි ශරීරය ඇතුළට ඇතුල් කරන්න පුළුවන්. නමුත් සාමාන්‍ය දත්වලින් සිදුවන තුවාල මතු පිට හැමේ සිදුවන තුවාල පමණයි. ඉතින් ඒව ටක් ගාලා හොඳ වෙනවා. කොහොම නමුත් මේ අවශ්‍යතාවය තියෙන්නේ සර්පින් දස්ස කරන විගසින් ඌව උඩ දස්ස කරන්න අවස්ථාව නොදී මේ කොහොමරි ඒක වළක්වා ගන්න එක. හිතන්න මෙහෙම දස්ස කරා නම් මේ ටක් ගාලා ඇදලා දාන්න හරි නැත්නම් ගස්සලා දාන්න හරි ඌව ඌට සාර්ථක දර්ශනයක් කරන්න අවස්ථාව නොදෙන එක තමයි වඩා වැදගත් වෙන්නේ. එතකොට ඒ වගේම තමයි මම මේ පෙන්නන්නේ සර්පයේගේ හිස් කබලේ මේ හිසේ විෂකෝෂයේ තියෙන තැන. මෙන්න මෙතන තමයි මේ රතු නිපාටි ඉතලින් පෙන්නන්නේ විෂකෝෂය. එතකොට මේගොල්ලෝ පහර දෙද්දී කට මෙහෙම හොඳට විවර කරනවා. විවර කරලා එක පාට මෙහෙම පහර දෙද්දී මේ විදිහට පහර දෙද්දී මම මේ පෙන්නන පහර දෙද්දී විෂ මේ කෝෂයේ දෙපැත්තේ තියෙන මාංශ පේශීන් වලින් හොඳට මිරිකවනවා. එතකොට මේ මිරිකනවත් එක්කම මේක ඇතුලේ තියෙන විස මෙන්න මේ හරහා දලේ දිගේ මේ විස දලේ කෙළවරින් එළියට එනවා. එතකොට මේ වෙනකොට මේ විස දලේ අපි ඇඟ ඇතුළට බැහැලා තියෙනවා නම් නැත්නම් ඇඟ ඇතුළට ඇතුල් වෙලා තියෙනවා නම් මේ විස දලේ පුළුවන් වෙනවා අපි ඇඟ ඇතුළට විස ඇතුල් කරන්න. එතකොට ඒ වාසිය දලින් තියෙනවා. ඒකම ගොඩාක් විස තියෙන සර්පෙන්ගේ මාරාන්තික විස සර්පෙන්ගේ සහ මරණයක් සිදු කළ හැකි සර්පෙන්ට පුළුවන් මේගේ තියෙන්නේ විස දල මුඛයේ ඉදිරි කෙළවරට වෙන්නේ මේ විදිහට. ඒ වගේම තමයි සුළු විස සර්පියෝ උන්ගේ තියෙන්නේ ඇහැ ආසන්නයේ තමයි විස දල. ඒ කියන්නේ එතකොට සුළු විස සර්පියෝ වගේ මාපිල්ලු වගේ සත්තු දස්ත කරද්දී ඒගොල්ලන්ගේ දස්යන් වලදී මුලින්ම මේ වදින්නේ සාමාන්‍යත ඊට පස්සේ තමයි විස දල වදින්නේ. එතකොට මාපිලෙක් වගේ එකෙක්ට සාර්ථක දර්ශනයක් කරන්න බෑ. හේතු දෙකක් තියෙනවා. එකක් තමයි දල තියෙන්නේ කටේ ඇහැට කිට්ටු වෙන්න. එතකොට සාමාන්‍ය දත් තමයි වදින්නේ. ඒ වෙනකන් කවුරුත් බලාගෙන ඉන්නේ නැහැ. ටක්කලා අපි සතාව ගසලා දානවා. එහෙම නැත්නම් අපි දඟලනකොට මේ සතා බිමට වැටෙනවා. ඒ වගේම තමයි මුංගේ දල ගත්තොත් අපි මාපිලෙගේ මේ පොළඟෙගේ දල ගත්තොත් ඒක නිකන් ස්ලෝන් බටයක් දෙකට කැපුවාම තියෙනවා වගේ. හැබැයි යූටි ඇලියක් තියෙනවා මැදින්. සම්පූර්ණ මෙහෙම සම්බන්ධ වෙලා නැහැ.
චූටි මේ විවරයක් තියෙනවා. නයිකේ ගත්තොත් ඒ විවරය තවත් වැඩි. හැබැයි මේ මහපිලෙක් ගත්තොත් මේක නිකන් වැහි පීල්ලක් වගේ දලයක් තියෙන්නේ. ගොඩක් ලොකු විවරයක් තියෙන්නේ. ඒකෝර ඇඟ ඇතුළට විස යනවට වඩා ඇඟ මේ එළියේ තමයි විස තියෙන්නේ. ඒකෝර ඒ හේතුවෙන්ද මූත්‍ර සාර්ථක දර්ශනයක් සිදු කරන හරියම. ඒකෝර ලංකාවේ ඉන්න කිසිම මහපිලෙකුට මිනිහෙක් වැරීමේ හැකියාවක් නැහැ සුළු විස සර්පියෝ. ඒ වගේම තමයි මේ ලංකාවේ ඉන්න සර්පියෝ උන්ගේ විසණු කොටස් හතරකට බෙදෙනවා. එකක් තමයි මාරාන්තික විස. මාරාන්තික විසයි කියලා කියන්නේ මේ ඉන්න විශේෂ විසයකින් ඒකේ දස්තනයකදී එක වරක් වූ මරණයක් වෙලා තියෙනවා නම් ඔවුන් අපි මාරාන්තික විස සතුන් කියලා වර්ග කරනවා. ඒ වගේම තමයි තව කොටසක් ඉන්නවා පොටෙන්ෂියලි හයිලි වෙනමස් කියලා මරණයක් සිදු කළ හැකි විස තියෙන සත්තු. එතකොට අපි මෙන්න මේ කොටසට විශේෂ හතරක් ඉන්නවා. මේ විශේෂ හතරෙන් මේ වෙනකම් මරණ වාර්තා වෙලා නැහැ. නමුත් මරණයක් සිද්ධ කරන්න පුළුවන් අවස්ථා තියෙන පුළුවන්. එතකොට මේ විශේෂ හතරට අයිති වෙනවා කුණකටුවන් විශේෂ දෙකකුත් පලාපොළඟෙක් සහ වැලිපොළඟෙක්. වැලිපොළඟ කියන විශේෂ ලංකාවට එක වැලිපොළඟයි ඉන්නේ. ඉස්සර අපි මද විස කියලා මේ කොටසට පාවිච්චි කළා. නමුත් දැන් අපි කතා කරන්නේ පොටෙන්ෂියලි හයිලි වෙනමස් කියන එක. ඒ වගේම තමයි ඉස්සර අපි මාරාන්තික විස සර්පය විදිහට කතා කරද්දී අපි වැලිපොළඟ මාරාන්තික විස සර්පයක් විදිහට තමයි සැලකුවේ. නමුත් දැන් තියෙන වාතාවරණයට අනුව ලංකාවේ වැලිපොළඟෙක් දන්නා විදිහට කිසිම අවස්ථාවක මරණයක් වාර්තා වෙලා නැහැ. ඉතින් ඒ හින්දා තමයි ਉਹ පොටෙන්ෂියලි හයිලි වෙනමස් කියන කොටසට ඇතුල් කරන්නේ. ඒ වගේම තමයි අපි දන්න සුලභ කුණකටුව සහ පහතර මූකලන් කුණකටුව, එහෙම නැත්නම් පහතරට මූකලන් තෙලිස්සා, වෛරන් ගිලි තෙලිස්සා කියන විශේෂයත් මාරාන්තික විස, එහෙම නැත්නම් ඩෙඩ්ලි වෙනමස් කියන කොටසට තමයි අයිති වෙන්නේ. ඒ වගේම තමයි තව විශේෂ 16ක් ඉන්නවා සුළු විස සර්පයෝ. එතකොට මේ සුළු විසයි කියන සර්පයෝ ගෙන් මරණයක් සිද්ධ වෙන අවස්ථාව කොහොමදක් නැහැ. ඒකම අපි කලින් කතා කරපු මාරාන්තික විසය සර්පයෝ විදියට ගණන් ගත්ත දෙපත් කළුවන් විශේෂ දෙනා විශේෂ දෙක අද වෙනකොට සුළු විස කොටසට ඇතුළත් කරලා තිනවා. මොකද ඔවුන්ට කොච්චර විස තිබුණත් ඒක මිනිසුන්ට බලපෑමක් නැහැ. එකක් තමයි කුඩා සර්පයෝ. දෙවෙනි කාරණේ තමයි මිනිහෙක් මරණ තරම් විස කොන් සතුව නැහැ. මොකද හේතුව ඊටම විස සාන්ද්‍රණය අධික වෙන්න පුළුවන්. නමුත් ඒ ගැන හරියටම පරීක්ෂණ සිද්ධ වෙලා නැහැ. මොකද නයි අයිති වෙන කුලේ සතෙක් ඉඳලා විස සාන්ද්‍රණය අධික වෙන්න පුළුවන්. හැබැයි ඔවුන් කුඩා සර්පෙක් ඉඳලා ඔවුන් සතුව තියෙන විස ප්‍රමාණය මිනිහෙක් පැලීමට කිසිදු මේ අවස්ථාව ඇති වෙන විස ප්‍රමාණයක් නැහැ. ඉතින් ඒ හින්දා උනුත් අපි සුළු විස කියන කොටසට තමයි දැන් මේ ඒ කොටසට තමයි ඇතුළත් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ලංකාවේ හම්බෙන බහුතර සර්පය විශේෂ 67 පොඩ්ඩක් අතිස නැති අහිංසක සර්පය. එතකොට මේ විශේෂ 67යි සුළු විස සර්පයනු අපිට කිසිසේත්ම මේ මිනිසුන්ට බලපෑමක් නැහැ. එතකොට සුළු විසයි කියලා කියන්නේ ඔගලන්ට අත්දැකීම් ඇති කඩි දස්නයෙන් සිද්ධ කරලා ඒ වගේම නිදු කුඹ කටුවෙන් ලත් ඔගලන්ට අත්දැකීම් ඇති. හැබැයි මේ සුළු විස සර්පෙක් කෑවොත් නිදු කුඹ කට්ටක් කරන තරමත් වේදනාවක් නැහැ. ලංකාවේ විශාල මාපිලා ඌ දස්ස කරත් මේ මට කීපවරක්ම දස්නයෙන් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මට නම් නිදු කුඹ කට්ටක් කරන තරමත් වේදනාවක් නැහැ. අඩි 6ක් 7ක් විශාල මාපිලෙක්. ඒ වගේම තමයි මෙතනම මේ තියෙන්නේ ඔවුන්ගේ විස අනුව ඒ විස කොටස අතර අනුව ප්‍රස්තාරගත කරලා ඕගොල්ලන් දැන් මෙතන පේනවා වැඩියෙන් අපිට විස නැති අහිංසක සර්පය උන් 67ක් ඉන්නවා. සුළු විස විශේෂ 16ක් ඉන්නවා. මාරාන්තික විශේෂ 21ක් ඉන්නවා. ඒ වගේම මරණයක් සිදු කළ හැකි විස තියෙන සර්පයෝ 4 දෙනෙක් ඉන්නවා. එතකොට මේක තමයි ලංකාවේ මේ සර්පෙන්ගේ මූලික මේ මට කතා කරන්න තිබුණ මේ දේ. ඒ වගේම තමයි මේ දේශනේ තව කොටස් තුනකින් සමන්විතයි. අපි ඉදිරියේදී හමුවෙමු ඒ කොටස් දෙකත් සමගින්. මොකද මේ ඩිජිටල් මාධ්‍යයේදී තරමක් දිග කතාවක් කරොත් ඒක මිනිස්සු අතරට යන එක ටිකක් අඩු වෙනවා. ඒ හින්දා තමයි මේක කෙටි කරලා කොටස් හතරකින් සමන්විතව අපි මේ ඉදිරිපත් කරන්නේ. ඒ වගේම තමයි මේ අපිත් එකතු වුණාට සිල් දෙනාට බොහොම ස්තුතියි. මේ ආයතන කීපයටම ස්තුතිවන්ත වෙනවා මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න මූල්‍යාධාර සැපවීම සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි. නැවත හමුවමු. මම මෙන්ඩිස් වික්‍රමසිංහ.